දෙරණ සිනමා සම්මාන රාත්‍රිය නෙළුම් පොකුණේ රංගහලේදී අති උත්කර්ෂවත් ලෙස ඊයේ පැවැත්ුණා. එහිදී වසරේ හොඳම නළුවාට හා නිළියට හිමි සම්මාන දිත්තේම දිනාගත්තේ ධර්ම යුද්ධය සිනමා පටයයි. දෙරණ සිනමා සම්මාන උළෙල සඳහා 2017 වසරේදී විකාශය වූ චිත්‍රපට 23ක් සලකා බැලුණා. එහිදී ජූරිය විසින් සම්මාන 20ක් සහ ජනතා සම්මාන 7ක් නිර්දේශ කර තිබුණා. එහිදී වසරේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ 28 චිත්‍රපටයයි. එම චිත්‍රපටය වෙනුවෙන් ප්‍රසන්න ජයකොඩි හොඳම අධ්‍යක්ෂණයට සහ හොඳම තිර රචනයට හිමි සම්මාන දිත්වේම දිනාගත්තා. 2017 වසරේ ජනකාන්ත චිත්‍රපටය වූයේ ධර්ම යුද්ධයේ චිත්‍රපටයයි. එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජැක්සන් ඇන්තනී සහ දිල්හානි ඒකනායක හොඳම රංගන ශිල්පියා හා ශිල්පිනියට හිමි සම්මාන දිනාගත්තා. ධර්ම යුද්ධයේ චිත්‍රපටයේ රංගපෑ කුමාර තිරමාදුර හොඳම සහාය නළුවාට හිමි සම්මානයත්, ඒ ලෙවල් චිත්‍රපටයේ රංගපෑ උමාලී තිලකරත්නට හොඳම සහාය නිළියට හිමි සම්මානයත් හිමි වුණා. ජනප්‍රියම නැගෙන රංගන ශිල්පිනිය වූයේ උමාලී තිලකරත්නයි. 6 වැනි දෙරණ සිනමා සම්මාන උළෙලේ ජනප්‍රියම රංගන ශිල්පියාට හිමි සම්මානය හේමාල් රණසිංහට හිමි වූ අතර ජනප්‍රියම රංගන ශිල්පිනිය ලෙස යුරේනී නොෂිකා සම්මානයට පාත්‍ර වුණා. හෙළ සිනමා විචිතේ රාජිනී ලෙස සැලකෙන මාලනී ෆොන්සේකා මහත්මියට ජීවිතයේ එක්වරක් පමණක් බෙදෙන යාවජීව සම්මානය මෙහිදී පිරිනැමුණා.